අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ 11 වෙනි කොටස. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුලින් මේ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ. දහම් පාසල් අවසාන විභාගයේට පෙනී සිටින දුවදරුවන් බොහෝ දෙනෙක්ගේ දහම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා විභාගය පහසු කර ගැනීම සඳහා මේ පාඩම් පෙළ, මේ පාඩම් මාලාව පාවිච්චි කරන්නට පුළුවන්. පාඩම් පෙළ අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙමනම් ලංකාවේ දහම් පාසල් අවසාන ධර්මාචාර්ය විභාගයේ සඳහා මේ වෙද්දි YouTube එක හරහා නාලිකාවන් කිහිපයක් මගින් පාඩම් සකස් වෙමින් තිබෙනවා. ඒ අතර පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව සුවිශේෂී නාලිකාවක් වෙලා තියෙනවා. ඒකට හේතුව මේ වෙද්දි විශාල පාඩම් සංඛ්‍යාවක් නාලිකාව තුළ පළ කරමින් දිගින් දිගටම ඒ පාඩම් සකස් කිරීම සිදු කරන නිසා අපි ශාසන ඉතිහාසයේ පළවෙනි පරිච්ඡේදයේ 11 මහා ජනපද පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා වත්ස ජනපදයේ පිළිබඳව. වත්ස ජනපදයේ 11 මහා ජනපද අතරින් එක් ජනපදයක් තමයි, සුවිශේෂිත වූ ජනපදයක් තමයි වත්ස ජනපදය. අපි බලමු වත්ස ජනපදයේ පිළිබඳව මොනවද අපිට ඉගෙන ගන්නට තියෙන්නේ, වැදගත් වෙන කරුණු මොනවද කියලා. කොසල් ජනපදයට උතුරින් පිහිටියේ වත්ස ජනපදයයි. කොසල් ජනපදයට උතුරින් තමයි වත්ස ජනපදයේ පිහිටන්නේ. කොසල් ජනපදයට උතුරින් පිහිටලා තියෙන ජනපදය තමයි වත්ස ජනපදය. කොසබෑව එහි අගනුවරය. කොසබෑ නුවර වත්ස ජනපදයේ අගනුවරයි. කොසබෑ නුවර වත්ස ජනපදයේ අගනුවර. බරණැස සිට නදී මාර්ගයෙන්, නදී මාර්ගයෙන් කිව්වේ ගංගා මාර්ගයෙන් සැතපුම් 230ක් ඈතින් යමුනා නදී තීරයෙහි එම නගරයේ පිහිටියේ. මේ අගනගරයේ කොසබෑ නුවර පිහිටන්නේ බරණැස ඉඳලා නදී මාර්ගයෙන් ගමන් කරනකොට සැතපුම් 230ක් ඈතින් තියෙන යමුනා නදී තීරයේ. බරණැස ඉඳලා නදී මාර්ගයෙන් සැතපුම් 230ක් ඈතින් පිහිටලා තියෙනවා යමුනා නදී තීරය. මේ යමුනා නදී තීරයේ තමයි කොසබෑ නුවර, එහෙම නැත්නම් වත්ස ජනපදයෙහි අගනුවර වන කොසබෑ නුවර පිහිටලා තියෙන්නේ. උදේනියට දකුණින් පිහිටි ස්ථානයක සිට කොසබෑ නුවර හරහා කුසිනාරාව දක්වා ලැගුම් පොළවල්ද සහිත වූ සම්පූර්ණ ගමන් මාර්ගයක් සුත්ත නිපාතේ සඳහන් වේ. ඉතින් මේ ධර්ම ප්‍රචාරය, එහෙම නැත්නම් සම්බුද්ධ දේශනය ලෝකයේ තුල ව්‍යාප්ත වීම හා සම්බන්ධ තොරතුරු විශාල රාශියක් සාකච්ඡා කරන මේ කොටසේදී අපිට වැදගත් වෙනවා මේ ගමන් මාර්ග, පිහිටි ස්ථාන, නගරවල පිහිටීමේ ස්වභාවය. මේ හැම එකක්ම සම්බුද්ධ දේශනය ව්‍යාප්ත වීම කෙරෙහි බලපාන්නට යෙදුණු කරුණු නිසා මේවා අපිට වැදගත්. උදේනියට දකුණින් පිහිටි ස්ථානයක ඉඳලා උදේනි පුරවරයට, උදේනි නගරයට දකුණු ප්‍රදේශයට වෙන්න, දකුණු පැත්තට වෙන්න පිහිටපු ස්ථානයක ඉඳලා කොසබෑ නුවර හරහා, කොසබෑ නුවරත් මැදි කරගෙන කොසබෑ නුවර හරහා කුසිනාරාව දක්වා, කුසිනාරා නුවර දක්වා ලැගුම් පොළවල් සහිතව සම්පූර්ණ ගමන් මාර්ගයක විස්තරයක් දැක්වෙනවා සුත්ත නිපාතේ. සුත්ත නිපාතේ දැක්වෙන විස්තරයේ දැක්වෙන්නේ උදේනි නගරයට දකුණින් පිහිටි ස්ථානයක ඉඳලා කොසබෑ නුවර හරහා කුසිනාරාව දක්වා
ලැගුම් පොළවල් සහිතව සම්පූර්ණ ගමන් මාර්ගයක් තිබුණු විස්තරයක් දැක්වෙනවා. සුත්ත නිපාතයේ තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට කොසබෑ නුවර හරහා උදේනියට දකුණින් පිහිටි. උදේනි පුරවරයට දකුණින් තමයි මේ ආරම්භ වෙන්නේ. ස්ථානයක ඉඳලා කොසබෑ නුවර හරහා තමයි හැබැයි මේ සුත්ත නිපාතයේ දැක්වෙන මාර්ගය සඳහන් වෙන්නේ, කොසබෑ නුවර හරහා. අපි කොසබෑ නුවර වත්ස ජනපදයේ අගනුවර කියලා කිව්වා. එහෙනම් මේ උදේනියේ ඉඳලා කොසබෑ නුවර හරහා කුසිනාරාවට යන ගමන් මාර්ගයක් ගැන කෙරෙන විස්තරය, සුත්ත නිපාතයේ දැක්වෙන විස්තරය අපිට වැදගත් වෙනවා. මොකටද? උදේනියේ ඉඳලා දකුණින් පිහිටි උදේනියේ දකුණ පැත්තෙන් පිහිටපු කොසබෑ නුවර හරහා කුසිනාරාව දක්වා ලැගුම් පොළවල් සහිතව සම්පූර්ණ ගමන් මාර්ගයක් තිබ්බා කියන එකට පමණක් නෙවෙයි, මේ ගමන් මාර්ගයේ පිහිටපු ආකාරය අනුව මේක කොයිතරම් දුරට අපි මේ සාකච්ඡා කරමින් සිටින විෂය කරුණුවලට අදාළ වෙනවද කියලා අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ විස්තරය සඳහන් වෙන්නේ සුත්ත නිපාතයේ. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් උදේනියට සුත්ත නිපාතයේ සඳහන් වෙන විදිහට කොසබෑ නුවර හරහා ගමන්ගත් මාර්ගයක විස්තරයක් සඳහන් වෙනවා. එහි ආරම්භය සහ අවසානය කොයි ආකාරයෙන්ද දැක්වෙන්නේ කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට එවගේම තමයි මේ වත්ස ජනපදයේ සම්බන්ධ විස්තරයක් අපෙන් අහන්න පුළුවන්. වත්ස ජනපදයේ සොළොස් මහා ජනපද නම් කර ඉන් එක ජනපදයක් පිළිබඳ විස්තරයක් කරන්න කියලා අහන්න පුළුවන්. වත්ස ජනපදයේ බලයට පත් උදේනි රජු බුදු සමයේ වැළඳ ගැනීම එහි බුදු සමයේ ව්‍යාප්තියට බලවත් ආධාරයක් විය. වත්ස ජනපදයේ උදේනි කියලා රජ කෙනෙක් බුදු සමයේ වැළඳ ගත්තා. වත්ස ජනපදයේ හිටිය පාලකයෙක් තමයි උදේනි රජතුමා. උදේනි රජතුමා බුදුදහම වැළඳ ගැනීම මේ වත්ස ජනපදයේ සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත වීම සඳහා ප්‍රබල සාධකයක් බවට පත් වුණා. උදේනි රජතුමා බුදු සමයේ වැළඳ ගැනීම වත්ස ජනපදයේ සිද්ධ වෙච්ච සුවිශේෂී කාරණයක්. එහි බුදු සමයේ ව්‍යාප්තියට බලවත් ආධාරයක් විය. වත්ස ජනපදයේ බුදු සමය ව්‍යාප්ත වීම සඳහා බලපාපු ප්‍රධානම කාරණේ තමයි උදේනි පුරවරයේ රජකම් රාජ්‍යයට පත්වෙච්ච වත්ස ජනපදයේ රාජ්‍යයට පත්වෙච්ච උදේනි රජතුමා. සුප්‍රසිද්ධ බෞද්ධ උපාසිකාවක් හැටියට සඳහන් වන සාමාවතී හා කුජ්ජුත්තරා යන කාන්තාවන් ශාසනය වෙනුවෙන් කළ පුද පූජා එහි බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත වීමට හා ව්‍යාප්තියට හේතු විය. තවත් විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රසිද්ධ උපාසිකාව දෙන්නෙක් තමයි සාමාවතිය සහ කුජ්ජුත්තරා. සාමාවතියයි කුජ්ජුත්තරයි කියන දෙන්නා නොයෙක් දේවල් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරපු දෙන්නේ. මේ දෙන්නා කරපු පුද පූජා නිසා බෞද්ධ සංස්කෘතිය මේ කියන වත්ස ජනපදයේ ව්‍යාප්ත වෙලා ගියා. වත්ස ජනපදයේ බුද්ධ ශාසනය ව්‍යාප්ත වීම කෙරෙහි බලපාපු ප්‍රධාන චරිත දෙකක් හම්බ වෙනවා. සාමාවතියගේ චරිතය, සාමාවතී උපාසිකාවගේ චරිතය, කුජ්ජුත්තරා උපාසිකාවගේ කුජ්ජුත්තරාවගේ චරිතය. කොසබෑ නුවර ඇසුරු කොටගෙන පැවති උපනගර යන්නේ බුදුරදුන් වැඩ සිටි සංඝාරාම පිහිටි ප්‍රධාන ස්ථාන හතරක් විය. කොසබෑ නුවර ඇසුරු කොටගෙන පැවති උපනගර යන්නේ කොසබෑ නුවර ඇසුරු කරගෙන පැවතිච්ච උපනගර සාමාන්‍ය ප්‍රධාන නගරයට අමතරව තිබුණු උපනගර නගර ආශ්‍රය කරගනිමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ප්‍රධාන ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ස්ථාන හතරක් දකින්න තියෙනවා. කොසබෑ නුවර ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ස්ථාන හතරක්, සංඝාරාම හතරක්,
පිහිටි ස්ථාන සහ සංඝාරාම හතරක් පිළිබඳව විස්තරයක් බෞද්ධ සාහිත්‍යයේ දකින්න තියෙනවා. සංඝාරාම හතරක් බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලයේදී විශේෂයෙන්ම ඒ තරම් විශාල ප්‍රමාණයක් ආරාම පැවතුනේ නැහැ. ආරාමේ තරම් විශාල ප්‍රමාණයක් පැවතුනේ නැහැ. ඉතින් ඒ පැවතුණු ආරාම අතරින් හතරක්ම පැවතිලා තියෙන මේ කොසබෑ නුවර ආශ්‍රය කරගෙන. ඒක අපිට වැදගත් වෙනවා. කොසබෑ නුවර ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය ස්ථාන හතරක්ම පැවතීම අපිට වැදගත් වෙනවා. ඔව්, ඒ ස්ථාන හතර තමයි භදරිකාරාමය, භදරිකාරාමය, කුක්කුටාරාමය, ගෝසිතාරාමය, පාවාරික අඹවනේ. භදරිකාරාමය, කුක්කුටාරාමය, ගෝසිතාරාමය, පාවාරික අඹවනේ. කොසබෑනුවර ඇසුරින් බුදුරජාණන් වහන්සේ වැඩහිටි ස්ථාන හතරක් තමයි මේ හතර. බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ආශ්‍රය කර ගනිමින් ස්ථාන හතරක වැඩහිටිය බව බෞද්ධ සාහිත්‍යය සඳහන් වේ. එම ස්ථාන හතර නම් කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහනකොට අපිට කියන්නට පුළුවන් භදරිකාරාමේ, කුක්කුටාරාමේ, ගෝසිතාරාමේ, පාවාරික අඹවනේ කියලා. බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ආශ්‍රය කර ගනිමින් බොහෝ ස්ථානවල වැඩහිටිය බවට සාක්ෂි හමුවේ. සනාත කරන්න, උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ආශ්‍රය කරගෙන, කොසබෑනුවරට ආසන්න ප්‍රදේශ ආශ්‍රය කරගෙන ස්ථාන හතරකම වැඩ ඉඳලා තියෙනවා. භදරිකාරාමය, කුක්කුටාරාමය, ගෝසිතාරාමය සහ පාවාරික අඹවනේ කියන මේ ස්ථානවල. ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයේ බහුල වශයෙන් වැඩ හිටිය බවට අපිට සනාථ කරන්නට පුළුවන් කියලා ඒ විදිහට පිළිතුරක් ගොඩනගන්න පුළුවන්. එම ආරාමයන්හි වැඩවසමින් බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුණේ. මේ ආරාමවල වැඩ හිටියා විතරක් නෙවෙයි, මේ ආරාම හතර මධ්‍යස්ථාන බවට පත් කරගෙන කොසබෑනුවර ආශ්‍රය කරගෙන කොසබෑනුවර අවට විශාල වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වල බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක මහා සංඝයාත් කටයුතු කළා. කොසබෑනුවර ඊළඟ කොටස, ඊළඟ අනුමාත්‍රිකාව කොසබෑනුවර. බුදුරතුන් නවවන වස විසුවේ කොසබෑනුවර ගෝසිතාරාමයේය. බුදුරජාණන් වහන්සේ නවවෙනි වස් කාලේ, පළවෙනි වස් කාලයේ ඉසිපතන මිගදායි, ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථානවල තමන්ගේ වස් කාලයේ ගත කරනවා. ඒ අතරතුර බුදුරජාණන් වහන්සේ නවවන වස නවවෙනි වස් කාලයේ වාසය කළේ මේ කියන කොසබෑනුවර ගෝසිතාරාමයේ. බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමයේ ගත කරන ලද්දේ කීවෙනි වසද? බුදුරජාණන් වහන්සේ නවවන වස විසුවේ කුමන නගරේ, කුමන ස්ථානයකද? බුදුරජාණන් වහන්සේ නවවෙන වස් කාලයේ විසුවේ කොසබෑනුවර ගෝසිතාරාමයේ. බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමයේ වැඩවාසය කරන ලද්දේ නවවන වස් කාලයයි. දහවැනි වස පාර්ලේය වනයේ බුදුරජාණන් වහන්සේ දහවැනි වස් කාලයේ ගත කළේ පාර්ලේයක කියන වනයේ. පාර්ලේය වනයේ ගත කළේ දහවැනි වස් කාලයේ. ධර්මකථික භික්ෂූන් වහන්සේගේ ගුරුවරයෙකුගෙන් සිදු සුළු අතපසුවීමක් නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් වහන්සේ අතර අරගලය කොසබෑනුවර සිදු වූ ප්‍රධාන සිද්ධියකි. ධර්මධර සහ විනයධර භික්ෂූන් වහන්සේලා අතර සිදුවීමක් සිදුවෙනවා. ශාසනික මේ වශයෙන් සිදුවෙච්ච, කතාබහට ලක්වෙච්ච සුවිශේෂිත සිදුවීමක්. ධර්මකථික භික්ෂූන් වහන්සේගේ ගුරුවරයෙකුගෙන්
ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමකගේ ගුරුවරයෙකුගෙන් සිදුවන සුළු අතපසුවීමක්. ඒ නිසා විනයධරත සහ ධර්මධර භික්ෂූන් වහන්සේලා අතර අරගලයක් ඇති වුණා. ඒ අරගලය කියනවා කොසබෑනුවර ගෝසිතාරාමේ ඇති වූ අරගලය කියලා. කොසබෑනුවර ගෝසිතාරාමේ තමයි මේ අරගලය සිද්ධ වුණේ. මේ අරගලය සිද්ධ වෙන්නේ කොසබෑනුවර. දැන් අපි කොසබෑනුවර විශේෂත්වය කතා කරද්දී බුදුරජාණන් වහන්සේ නවවෙනි වස් කාලයේ ගත කළේ කොසබෑනුවර ගෝසිතාරාමේ කියලා අපි සඳහන් කළා. දහවෙනි වස පාර්ලිය වනේ වැඩවාසය කරපු බව, ඒත් කොසබෑනුවර ඇසුරු කරගෙන ධර්මකථික සහ ධර්ම දර සහ විනයධර භික්ෂූන් වහන්සේලා අතර ඇතිවෙච්ච විනය ගැටලුව සිද්ධ වෙන්නේ කොසබෑනුවර ගෝසිතාරාමයේ ආශ්‍රය කරගෙන. කොසබෑනුවර ඇසුරින් මාගන්ධයා නම් රූමත් කාන්තාව ඇයගේ පියා විසින් බුදුරදුන්ට පාවා දීමට උත්සාහ කරන ලදී. මාගන්ධයා කියලා රූමත් කාන්තාවක් හිටියා. මේ කාන්තාව දවසක් තමන්ගේ පියතුමත් එක්ක මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා. ඒ අතරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත 80ක් අනුව්‍යංජන වලින් යුක්ත බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ පාසලකුණු මාගන්ධයා බැමිණියගේ පියරජතුමා දකිනවා. පියතුමා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යනවා. හමු වෙන්නට ගිහිල්ලා මාගන්ධයාව විවාහ කරගන්න විදිහට ඉල්ලා සිටිනවා. මේ වගේ කුණු ගොඩක් තමන්ගේ කර ගැනීමට උන්වහන්සේ කැමති නැති බව එදෙන්නට ප්‍රකාශ කරනවා. මේ නිසා මේ රූමත් කාන්තාව මාගන්ධයා කෝපයට පත් වෙනවා. ඒ අසාර්ථක වීමෙන් පසුව මාගන්ධයා බුදුරදුන්ගෙන් පළිගැනීමට ක්‍රියා කළාය. මාගන්ධයා අරගෙන ඇවිල්ලා පියතුමා විසින් බුදුරජාණන් වහන්සේට සරණ පාවා දෙන්නට උත්සාහ කළා. ඒක අසාර්ථක වුණා. බුදුරජාණන් වහන්සේ මේ කාන්තාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පස්සේ කාලයේදී මාගන්ධයා උදේන රජතුමත් එක්ක විවාහපත් වෙලා කොහොම හරි බුදුරජාණන් වහන්සේට අප කීර්තියක් පතුරවන්නට, බුදුරජාණන් වහන්සේට පීඩාකාරී තත්ත්වයන් ඇති කළා. ඒ පිළිබඳ කතාපුවදද කොසබෑනුවර ආශ්‍රිතව සිදුවෙච්ච එකක්. මාගන්ධයා විසින් බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමත්, මාගන්ධයාගේ පියතුමා විසින් බුදුරජාණන් වහන්සේට මැයව සරණ පාවා දෙන්නට ගත්ත උත්සාහය පිළිබඳ කතාපුවත බණ කතාව, ධර්ම සාහිත්‍ය කතාව අන්තර්ගත වෙන්නේත් මේ කොසබෑනුවර ආශ්‍රය කරගෙන, කොසබෑනුවර ඇසුරු කරගෙන. එහෙනම් කොසබෑනුවර සූසේසිත වූ සිදුවීම් ගැන අපින් විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් පිළිතුරු දීම සඳහා ඔබ සූදානම් වෙන්න ඔබට අවශ්‍ය කරන සියලුම අවධානය යොමු කළ යුතු තැන් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කතා කරන්නේ අවන්ති ජනපදය පිළිබඳව. අවන්ති ජනපදය තවත් ජනපදය සොළොස් මහා ජනපද අතරින් වත්ස ජනපදයෙන් පස්සේ අපි කතා කරන්නේ අවන්ති ජනපදය. අවන්ති ජනපදයත් සුවිශේෂයි. අපි මේ කතා කරමින් ඉන්න කොටස් වලට බුදුරදුන් දවස දක්ෂිණ භාරතයේද බුදු සමය ව්‍යාප්ති විය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දකුණු භාරතයේ, දකුණු ඉන්දියාවෙත් බුදු සමය බුදු දහම ව්‍යාප්ත වෙලා තියෙනවා. අවන්ති ජනපදයේ උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. අපි මෙච්චර දවස් කතා කරපු පාඩම් වල කතා කරපු දේවල් වලට වඩා සුවිශේෂයි මේ අවන්ති කියන ජනපදය. බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලයේදීම භාරතයේ දකුණු දිග ප්‍රදේශවලත් බුදු දහම ව්‍යාප්ත වෙලා තියෙනවා. බුදු දහම ව්‍යාප්ත වුණා කියන්න උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ජනපදයක් තමයි අවන්ති කියන ජනපදය. මේ අවන්ති කියන ජනපදයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේම බුදු දහම ව්‍යාප්ත වෙනවා. මේ අවන්ති ජනපදය ඇවිල්ලා දකුණු භාරතයේ ප්‍රදේශයක්. දකුණු භාරතයේ පැවතුණු ප්‍රදේශයක් තමයි අවන්ති ජනපදය. මේ අවන්ති ජනපදය තුලත්
බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදීම දකුණු භාරතය තුලත් බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙනවා. උදාහරණේ තමයි අවන්ති ජනපදේ වින්ධ්‍යා කඳුවලට උතුරෙන් යමුනා නදියෙන් සාකාවක් වූ චම්බල් නදියෙන් නදියේ ඉහත්තාවේ අවන්ති රාජ්‍ය පිහිටියේ. අවන්ති රාජ්‍ය පිහිටීම ගැන කියනවා වින්ධ්‍යා කඳුවලට උතුරෙන් වින්ධ්‍යා කඳුවලට උතුරෙන් තියෙනවා යමුනා නදී. ඒකේ සාකාවක් තියෙනවා චම්බල් කියන නදිය. මේ චම්බල් කියන නදී ඉහත ප්‍රදේශයේ තමයි අවන්ති කියන රාජ්‍ය පිහිටන්නේ. වින්ධ්‍යා කඳුවලට උතුරෙන් තියෙනවා යමුනා නදිය. මේ යමුනා නදියේ සාකාවක් තියෙනවා චම්බල් කියන ගංගාව විදිහට. ඒ චම්බල් කියන ගංගාවේ ඉහත ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශයේ තමයි අවන්ති කියන රාජ්‍ය පිහිටන්නේ. උදේනිය මෙහි අගනුවරයි. අවන්ති ජනපදයේ ප්‍රධාන නගරය අගනුවර උදේනි නුවර. උදේනි නුවර අවන්ති ජනපදයේ අවන්ති රාජ්‍යයේ අගනුවර. බුදුරදුන් දවස මෙහි පාලකයා වූයේ චණ්ඩපජ්ජෝත රජුයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේහි උදේනි නගරයේහි පාලකයා කවුද? බුදුරදුන් දවස උදේනි නගරයේහි පාලකයා කවුද? චණ්ඩපජ්ජෝත රජතුමා. බුදුරදුන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු මහා කච්චායන හිමියෝද ලංකාවට බුදු සමය හඳුන්වා දුන් මහින්ද මහතෙරණුවෝද උදේනියේ උපත ලැබුවෝය. උදේනියේ සුවිශේෂත්වයන් ගැන කියනවා. උදේනිය වැදගත් වෙන්නේ ඇයි කියන එක. උදේනිය කියන්නේ අවන්ති ජනපදයේ ප්‍රධාන අගනුවර. මේ අගනුවර ආශ්‍රය කරගෙන සම්බුද්ධ ශාසනයට සම්බන්ධ චරිත තිබුණු ආකාරය. බුදුරදුන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු තමයි මහා කච්චායන හාමුදුරුව. මහා කච්චායන හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකයන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි මහා කච්චායන හාමුදුරුව. මහා කච්චායන හාමුදුරුව උදේනි වාසී හාමුදුරුවන් වහන්සේ නමක්. ලංකාවට බුදු සමය බුදුදහම හඳුන්වලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේත් උදේනි නගරවාසී භික්ෂුන් වහන්සේ නමක්. උදේනිය තමයි උපත ලැබුවේ. උදානපාලිය සඳහන් වන අන්දමට අවන්ති ජනපදයේ කුරරගර නුවර පිහිටි පවත්ත නම් පර්වතයේ භික්ෂූන්ගේ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතිනි. උදානපාලයේ සඳහන් වෙන විදිහට අවන්ති ජනපදයේ කුරරගර නුවර, කුරරගර කියන කියලා නුවරක් තිබිලා තියෙනවා. ඒ නුවර පිහිටනවා පවත්ත නම් පර්වතයේ. පවත්ත කියලා පර්වතයක් තියෙනවා. කුරරගර කියන නුවර පවත්ත කියලා පර්වතයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. උදානපාලි සඳහන් වෙන විදිහට අවන්තියේ තිබිලා තියෙනවා කුරරගර කියන නගරයක්. ඒ නගරේ පවත්ත කියලා පර්වතයක් තිබිලා තියෙනවා. ඒ පර්වතයේ භික්ෂුන් වහන්සේලාගේ මධ්‍යස්ථානයක් වෙලා තිබිලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේද මේ පර්වතයෙහි වැඩ සිටියහ. මහා කාශ්‍යප හාමුදුරුවොත් මේ කියන පවත්ත කියන පර්වතයේ වැඩ ඉඳලා තියෙන බව තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවොත් මේ පර්වතයේ වැඩ ඉඳලා තියෙනවා පවත්ත කියන පර්වතයේ. අවන්ති ජනපදයට අයත් කුරරගර කියන නුවරක් තිබිලා තිනවා. ඒකේ පවත්ත කියලා පර්වතයක් තිබිලා තියෙනවා. ඒ පර්වතයේ මහා කාශ්‍යප හාමුදුරුවොත් වැඩ ඉඳලා තියෙනවා. මේ දක්ෂිණ ಭಾರತයේ බුදුදහම ව්‍යාප්ත වීමට
බුදුරජාණන් වහන්සේගේ කාලයේම ආරම්භ වුණා කියන එකට උදාහරණ පිළිබඳවයි කතා කරන්නේ. ගුත්තිල ජාතකයේ සඳහන් අන්දමට අවන්තිය ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයකි. අවන්තිය කියන්නේ ගුත්තිල ජාතකයේ සඳහන් වෙන විදිහට අවන්තිය කියන්නේ ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක්, වෙළඳ නගරයක්. උදේනිය එහි වූ ප්‍රසිද්ධ නගරයකි. උදේනිය අවන්තිය තිබිච්ච ප්‍රසිද්ධ නගරයක්. උදේනිපුර සිට පුරාගඩු බඩු කැල්පිට රැඟෙන යති වෙළඳු වෙළඳාමට. ඔය විදිහට ගුත්තිල කාව්‍ය තුළත් මේ නගරයන් පිළිබඳව සඳහන් වෙච්ච අවස්ථාවන් තියෙනවා. කෙසේ නමුත් අපි මේ කතා කරන්නේ අවන්ති කියන ප්‍රදේශය ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක්, ප්‍රසිද්ධ වෙළඳ නගරයක් තමයි උදේනිය කියලා කියන්නේ. මේ නිසා අවන්තිය විවිධ සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයට මධ්‍යස්ථානයක් විය. මේ කියපු වෙළඳ නගරයක් නිසා, ප්‍රසිද්ධ වෙළඳ නගරයක් නිසා, වෙළඳ නගරයක මධ්‍යස්ථානයක් නිසා මේ අවන්තිය විවිධ සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරපු, විවිධ සංස්කෘතීන්ගෙන් සම්මිශ්‍රණයක් වෙච්ච මධ්‍යස්ථානයක් විදිහටත් අපිට කියන්න පුළුවන්. ඉසිදාසී නම් තෙරණියගේ පියා සිල්වත් සිටුවරයෙකු ලෙස තේරගාතාවේ සඳහන් කරයි. තේරගාතාවේ සඳහන් වෙන විදිහට ඉසිදාසි නම් තෙරණිය, ඉසිදාසි කියන තෙරණියගේ පියතුමා සිල්වත් සිටුවරේ කියලා තේරගාතාවේ සඳහන් වෙනවා. අවන්තියෙහි ධර්ම ප්‍රචාර කටයුතුවල පුරෝගාමියා වූ කච්චායන හිමියෝ ගිහි කල උදේනි රජුගේ චණ්ඩපජ්ජෝත පුරෝහිත තනතුරට පත්ව සිටියහ. අවන්තියේ ධර්ම ප්‍රචාර කටයුතුවල පුරෝගාමියා වුණේ කච්චායන හාමුදුරු. ගිහි කාලයේ උදේනි රජතුමාගේ චණ්ඩපජ්ජෝත රජතුමාගේ පුරෝහිත තනතුරකට පත් වෙලා ඉඳලා තියෙනවා. අවන්තියේ ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙච්ච පුරෝගාමීවම කටයුතු කරපු, ප්‍රධානත්වය අරගෙන කටයුතු කරපු හාමුදුරුව තමයි කච්චායන කියන හාමුදුරුව. මේ කච්චායන කියන හාමුදුරුව ගිහි කාලයේදී උදේනි රජතුමාගේ, උදේනි රජතුමා කියන්නේ චණ්ඩපජ්ජෝත රජතුමාට, චණ්ඩපජ්ජෝත රජතුමාගේ පුරෝහිත තනතුරක් දරලා තියෙනවා. අවන්තියේ ධර්ම ප්‍රචාර කටයුතුවල පුරෝගාමී වුණේ කච්චායන හාමුදුරුව. මේ කච්චායන හාමුදුරුව ගිහි කාලයේදී උදේනි රජතුමා, එමු නැත්නම් චණ්ඩපජ්ජෝත රජතුමාගේ පුරෝහිතයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. රජුගේ ඉල්ලීම පරිදි බුදුරදුන් උදේනියට වැඩම කරගෙන ඒමට කච්චායන බුදුරදුන් හමුවට ගියේය. බුදුරජාණන් වහන්සේගේ රජුගේ ඉල්ලීම පරිදි, චණ්ඩපජ්ජෝත රජතුමාගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේව උදේනියට වැඩම කරවාගෙන එන්නට තමයි කච්චායන කියන මේ පුරෝහිතයා බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ. එෙහිදී බුදුරදුන් වෙත පැවිදි වූ කච්චායන හිමියන් වහන්සේ සමග ධර්ම ප්‍රචාරයේ යෙදුණොයි. කච්චායන කියන මේ පුජ්‍යලේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට උදේනියට වැඩම කරන්නට කියන ආරාධනාව කරන්නටයි එන්නේ. නමුත් අවසානයේදී සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා. සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙලා බුදුරජාණන් වහන්සේත් එක්කම උදේනියට ඇවිල්ලා ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙලා තියෙනවා. අනතුරුව අවන්ති දක්ෂිණාපතේටම ගොස් එහි බුදු සමය පැතිරවීමේ පුරෝගාමීව ක්‍රියා කර ඇත. කච්චායන කියන හාමුදුරුව අවන්ති දක්ෂිණාපතේට, අවන්තිය දක්ෂිණාපතේට ගිහිල්ලා වැඩම කරලා පුරෝගාමීව ඒ ප්‍රදේශය තුළ ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙනවා. දක්ෂිණ භාරතයේ පැවති භූගෝලීය පිහිටීම, දේශගුණය ආදිය ගැන සලකන විට එහි බුදු සමය ව්‍යාප්ත කරලීම මදක් අසීරු වේ. දක්ෂිණ භාරතයේ පැවති, දකුණු භාරතයේ පැවතුණු භූගෝලීය පසුබිමත් දේශන ගුණ තත්ත්වයක් ගැන කල්පනා කරද්දී බලද්දී බුදු සමය මේ ප්‍රදේශයේ දක්ෂිණ භාරතයේ ව්‍යාප්ත කිරීම තරමක ගැටලුකාරී තත්ත්වයක තමයි පැවතුනේ. භූගෝලීය පිහිටීමත් දේශගුණයක් ගත්තම සුදුසු මට්ටමක, හොඳ මට්ටමක තිබුණේ නැහැ. එනිසා බුදු සමයේ දක්ෂිණ භාරතයේ ව්‍යාප්ත කිරීමේදී යම්කිසි අසීරුතාවයක් තිබිලා තියෙනවා. එහෙත් මහා කච්චායන හිමියන්ගේ නොපසුබස්නා උත්සාහය හා ධෛර්යය නිසා එහි සෑහෙන දුරට බුදු සමය ව්‍යාප්ත විය. මහා කච්චායන කියන හාමුදුරුවන්ගේ උනන්දුව
උත්සාහය නිසා තරමක් දුරට සෑහෙන දුරට මේ ප්‍රදේශයේ ධර්මය ප්‍රචාරය වෙලා තිබිලා තියෙනවා. අවන්තී පාලකයා වූ චණ්ඩපංචෝත රජුද බුදු සමය වැළඳගෙන ඇත්තේ මහා කච්චායන හිමියන්ගේ අනුශාසනා පරිදි. මහා කච්චායන හිමියන්ගේ අනුශාසනා පරිදි සම්බුද්ධත්වයේ සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළි අරගෙන බුදු සමය වැළඳගත් අවන්ති පාලකයා කවුද? චණ්ඩපංචෝත රජතුමා. මහා කච්චායන හිමියන්ගේ අනුශාසනා පරිදි තමයි බුදු සමය වැළඳගන්නේ. අවන්තී පාලකයා වූ චණ්ඩපංචෝත රජු බුදු සමය වැළඳගත්තේ කුමන භික්ෂුන් වහන්සේගේ මඟ පෙන්වීම අනුශාසනාව පරිදිද? මහකච්චායන තෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි. උදාන පාළිය සඳහන් වන අන්දමට එහි සිටි භික්ෂූන්ගේ සංඛ්‍යාව ඉතා ස්වල්පයි. උදාන පාළිය සඳහන් වෙනවා මේ අවන්ති ප්‍රදේශයේ හිටපු භික්ෂුන් වහන්සේලා ඉතාම ස්වල්ප දෙනෙක් කියලා. උපසම්පදා භික්ෂූන් දසනමක් සොයා ගැනීම ඉතා අසීරු විය. මේ අවන්ති ප්‍රදේශයේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා දහනමක් හොයාගන්න එක ඉතාම අමාරු කාර්යයක් වෙලා තියෙනවා. මහා කච්චායන හිමියන්ගේ ඉල්ලීමක් අනුව, මහා කච්චායන කියන හාමුදුරුවන්ගේ ඉල්ලීමක් අනුව එම ප්‍රදේශයට බලපාන අයුරින් විනය නීතියක් සුළු කොටසක් වෙනස් කොට තිබේ. විනය නීතියක සුළු කොටසක් වෙනස් කරලා තියෙනවා. මහා කච්චායන හාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීමක් අනුව මේ අවන්ති ප්‍රදේශයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට පමණක් වළංගු වෙන විදිහට විනය නීතියක් සංශෝධනය වෙනවා. උපසම්පදාවට පස් නමක් අනුමත කොට ඇත්තේ යනුවයි. උපසම්පදාවට විනය කර්මයක්දී උපසම්පදාවට පස් නමක් අනුමත කොට ඇත්තේ යනුවයි. විනය කර්මයක් ආදී සිද්ධ කරද්දී භික්ෂුන් වහන්සේලා පස් නමක් පමණක් අනුමත කරලා තියෙන්නේ. අන්නේ අනුව මෙහි විසූ මහා කච්චායන හිමියන් වර්ණ නම් ප්‍රදේශයට ධර්මය හඳුන්වා දුන් බවත්, වර්ණ ප්‍රදේශයේ පිහිටි කද්ද මහා නදී තීරයේදී උන්වහන්සේ ආරාම දණ්ඩ සූත්‍රය දේශනා කළ බව අංගුත්තර නිකාය සඳහන් වේ. තවත් විශේෂම කාරණයක් තමයි මේ අපි කියෙව්වේ. මහා කච්චායන කියන හාමුදුරුව වර්ණ නම් ප්‍රදේශයට වැඩම කරලා තියෙනවා. දක්ෂිණ ප්‍රදේශයේ, දක්ෂිණ භාරතේ මේ ප්‍රදේශයේ පිහිටන කන්ද මහා නදී තීරයි. කන්ද මහ කියන නදී තීරයක් තියෙනවා. කන්ද මහා නදී තීරය, කන්ද මහා ගඟේ ගංගා තීරය වැඩ ඉඳලා උන්වහන්සේ ආරාම දණ්ඩ සූත්‍රයේ දේශනා කළා තියෙනවා. මහා කච්චායන හාමුදුරුව තමයි අවන්තියේ සුවිශේෂිත භික්ෂු චරිතය බවට පත්වෙන්නේ. උන්වහන්සේ කද්ද මහා නදී තීරයේදී සූත්‍ර දේශනාවක් දේශනා කළ තියෙනවා. ආරාම දණ්ඩ කියන සූත්‍ර දේශනාව. මේ බව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායි. අංගුත්තර නිකායි සූත්‍ර පිටකේ අංගුත්තර නිකායි තමයි සඳහන් වෙන්නේ මහා කච්චායන හාමුදුරුවන් වහන්සේ ආරාම දණ්ඩ කියන සූත්‍රය ආශ්‍රය කරගෙන අවන්තියේදී ධර්මයේ දේශනා කළා කියන එක සඳහන් වෙන්නේ. හොඳයි, අපි මීට වඩා මේ කරුණු දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ. දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව සාසන ඉතිහාසයේ 11 වෙනි කොටසයි අපි සාකච්ඡා කළේ. අපි බොහෝ තොරතුරු කතා කළා. පත්ස ජනපදය ගැන කතා කළා. අවන්ති ජනපදය පිළිබඳව සියලු තොරතුරු මේ කොටසේදී සාකච්ඡා කළා. එසේනම් ඊළඟ කොටසෙන්, 12 වෙනි කොටසෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.